ඔබ යමකුට ඇත්තටම ආදරය කරන්නේ නම් ඔහුගේ අතීතය පිළිගෙන එයා අත්හැර දමන්න. දෙනෙත් තරංග යනවද මන්ද ඔයාට? ඇයට හිතෙනවා අයියේ කෙල්ල බත්කට කටේ තියාගෙනමයි කතා කරන්නේ. ළමයා බත් කනවා නේද? සුදුහාලේ බතුයි ඇඹල් තියලුයි පොල් සම්මුහලයි. ආවත් කටක් දෙන්නම්, හරිම රසයි. ඇය කියනවා කවනවද කියලා අහන දිනෙට හිතෙනවා, මම මේ පුංචිලාගේ ගෙදරට ආව නංගේ කිරිබත් දෙන්න. දැන් දවල් වෙලානේ, පුංචිට හවස එන්න වෙන්නේ නැහැ. පස්සේ අම බත් ටිකකුත් හදලා දුන්නා පුංචිට දෙන්න. අනේ ඉතින් දැන් එහෙ මේ එන ගමන් ඇයි මට ගන්න මතක් වුණේ? ඇයට අහන්න හිතෙනවා කෑවද කියලා අහන්න ගත්තේ. දේවාංගනේගේ පපුව ඇකිලියගෙන යනවා. එහෙම අහන්නේ මහත්යානේ නෝනගෙන්. ඇයට අහන්න හිතෙනවා මේ දැන් කනවා, අයිය කෑවද? දැන් ඇවිත් කනවා නංගී. අද උපන්දිනේ දවසේ කොහෙවත් රස්සියාතු ගහන්න එපා, ගෙදර එන්න. ඔහොම කියනකොට දෙනෙත් හරි ආසයි. මේ ලෝකේ හැම ගෑණියෙක්ටම එහෙම අහන්න, හොයන්න, බලන්න, බනින්න ඕනකමක් නැහැ. එහෙම කැක්කුමක් ගැන ගෑණියෙක් ගැන විශේෂ දෙයක් හදවතේ තියෙනවා. මේ අයියේ කියන්න නංගි, අර වොච් එක මන් දුන්නේ. නෑ මේ මං කියන්න ගියේ මේ කියන්නකෝ. නෑ ඕක අතේ බැඳගෙන ඉන්න, මැරි කරන දවසට බැරි ඔරලෝසුවක් අරන් දෙන්න. ඒකත් නරක නෑ කියලා දෙනෙත් හිතෙනවා. දෙනෙත් කල්පනා කරනවා මොනවද හිතන්නේ. නෑ මේ මං හිතුවේ නංගේ කියන්නකෝ, මේකම හොඳයි එක්කෝ. කවුද දන්නේ හිට අනිද්ද මැරි කරන්න වේද කියලා. ආයෙ මොකටද සල්ලි නාස්ති කරන්නේ? ඒ සල්ලි වලින් බැරිය බ්ලෙන්ඩරයක් ගන්න. කෙල්ලට කකා උන්න බත්කට ඉස්පොල්ල යනවා. ඇයට hina නවත්ත ගන්න අමාරු වෙනවා. වතුර ටිකක් බොන්න පිස්සි. හිටපම් මෝඩයෝ කියලා දෙකට එක කියනවා. දෙන්නේ තරි ලස්සන්ට හිනා වෙනවා. ඔයත් දැන් එක ගානකට ඇවිත් මාරයි. ඔහුට හිතෙනවා දෙනෙන්ට සී වෙන්නේ ඈත් එක කතා කරපු මුල්ම දවසයි. එදා ඇය එක වචනයක් තමා සමග කතා කළේ නෑ. ඒ මුනිවත යටින් තිබුණු හදවත මම ගොඩක් ළඟින් තේරුම් ගත්තා. ඒක තමයි මගේ ජීවිතේ මම ක්‍රියේට් කරපු හොඳම සොෆ්ට්වෙයාර් ප්‍රෝග්‍රෑම් එක. දෙනෙත් හිතනවා හරි. පබුවක් දනවා. දේවාංගනී කියන්නේ සිනාසෙමි. බ්ලෙන්ඩරයක් ගන්න ඕන නෑ, ඒවා වෙඩින් එකට තෑගි විදියට ලැබෙනවා. ඇයි කියන්නේ තවත් බත් කටක් කමින්මයි. ඒකත් ඇත්ත. ඒත් නංගි මේ දවස්වල කට්ටිය වෙඩින් වලට එහෙමම වටින තෑගි දෙන්නේ නෑනේ. ලොකුවට පෙට්ටියක දාලා රුපියල් 600 වීදුරු බෝල් එකක් දෙන්නේ. දැන් අයියේ මේ ඇයි මොකද අහන්න ගිහින් ගිල ගන්නවා කියන්න නංගි. නෑ මේ ළඟදි මැරි කරන්න වෙයි කිව්වේ දැන් ඉතින්. ඇයි එහෙම මැරි කරන්න තනියම බෑනේ, බ්‍රයිඩ් ග්‍රූම් විතරක් මදිනේ. නැතුව ලස්සන බ්‍රයිඩ් කෙනෙක් ඉන්න ඕන, බාබන්ඩේසියා මල වගේ. කියපු මලේ කැත කෙල්ල සිනාබරව කියනවා. බාබන්ඩේසියා මල් ලස්සනයි. හරි හරි ලස්සනයි. කෝයා? කවුද? බ්‍රයිඩ් අනේ. ඇයන්නේ ඌරෙන් වගේ. එයා ඉන්නවා මේ ළඟළඟම ඉන්නවා මට දැනෙනවා. මම මේ හිතන් ඉන්නේ ඉක්මනට මගේ සොෆ්ට්වෙයාර් ඩිග්‍රී ඉවර කරලා දාන්න. අවුරුද්දක් කලින්
ඇයි ඇය අන්නේ උකරෙන් වගේ නෑ ඉතින් මේ කියන්නකෝ කෙල්ලට දැන් කනසීයක් නෑ නෑ ඉතින් ඔය සක බම්බරි ඇවිත් කැරගෙනකොට සොෆ්ට්වෙයර් ඇසයින්මන්ට් කරනවා බොරු කරගෙන යන ප්‍රෝග්‍රෑම් එකත් අවුට්යයි දෙනෙත් බැරෑරුම් විදියට කියනවා කෙල්ල මුව තද කරගන්නවා එයා එම සක බඹරයක්ද නැතුව මම සොෆ්ට්වෙයාර් ප්‍රෝග්‍රෑම් ගොඩක් කරන්නේ රෑට ඇසයින්මන්ට් එකකට ඉඳගත්තාම ආයෙ රෑ එක දෙක වෙනකල් නැගිටින්නේ නෑ ඒක ලියලම තමයි නැගිටින්නේ ඉතින් නෑ ඉතින් එයා රෝසමල් වත්ත වගේ නයිට් ඩ්‍රෙස් එකක් ඇඳගෙන කාමරේ කැරකිනකොට කොහොම නිස්කලංක ඇසයින්මන් ලියන්නද ඇයි බැරි බෑනේ නංගේ හරි ඇයි බැරි හැඟීම් ඇවිස්සෙනවනේ කොල්ල ලස්සන්ට එක කියනවා මෝඩයෙක් පිස්සා ඇයි සිතින් කියනවා ඇයට සිනාව නවත්ත ගන්න අමාරුයි කාලෙකට පස්සේ ඇයි හිනා වෙනවා එක දිගට හිනා වෙනවා වැඩිද කියලාත් කෙල්ලට හිතෙනවා ඒත් මේ හිනාව කොච්චර මිහිරිද එහෙම මොකටද හැඟීම අවසගන්නේ එයාගේ පාඩු එවිත් නිදාගනේ ඔයා ඔයාගේ වැඩක් කරගන්න අනේ ඉතින් එහෙම හොදත් නෑනේ ඒ නිසා මේව ඉවර කරලා දානවා නෝනටත් පාළුයි තේනේ නේද ඒකනේ සෝ ස්වීට් මොනවද ස්වීට් එයා දේවංගනේ තනිවම සිනාසෙනවා දැන් ඉන්න ඇය කියනවා හා නංගේ හවස වේලාසන එනවද නැත්නම් මං වේලාසන එන්නම් අම්මා තනියමනේ කන්න එහෙනම් දේවාංගනේ දිනෙත් පිස්සදා ගන්නවා හිනා වෙලාම ඇගේ දිනෙත් එත්ව ගිහින් දුක් කඳුළු විතරක් තිබුණු ඇස් දෙකක් උඩ ඔයා සතුරු කඳුළු මවලා මේක හාස්කමක් දිනෙත් අයියේ ඇස් ඉතින් කියනවා මේ ගලන සිනා කඳුළු සදාකාලික නම් ජීවිතේ මෙතනින් පස්සේ ගොඩාක් ලස්සනයි ඒත් ඒ හැම දෙයක්ම තියෙන්නේ ඔහුගේ අතේ දවසක ඔයාගේ සක බඹරේ වෙලා කැරකින්නයි දැන් මට ආස ඇය පළවෙනි වතාවට හිතනවා ගොඩක් අවංකව එහෙනම් යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි